අයිබෝබන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය එක රටක් එක නීතියක් සනාථ කළ යුතුයි කොරෝනා මරණ භූම දානේට අවසර නොදිය යුතුයි මහා සංගරත්නේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ කියයි කොරෝනා මරණ ආදාහණයට අමතරව භූම දානයට ඇති හැකියාව පිළිබඳ යලිත් විමසා බැලීමට විශේෂඥ කමිටුවක් දැනට කොරෝනා මරණ ආදාහණය පමණයි යුද හමුදාපති අවධාරණය කරයි මාස 9කට පසු සංචාරකින් සඳහා ගුවන්තොටුපළ විවෘත වෙයි පළමු ගුවන් මගින් ලෙස යුක්‍රේනයේ සිට මගින් 185ක් මත්තලින් දිවයිනට සංචාරකින් රට විවෘත කළාට ජනතාව අනියතබියක් ඇති කරගන්න එපා ඇමති ප්‍රසන්න කියයි युद्ध हमुदा पति लुटनेंट जनरल शवेंद्र सिल्वा महता सह आरक्षक लेखाम विश्रामिक मेजर जनरल कमल गुणरत्न महता जनपति विसिन जनरल डिलेट उसास कराई मध्यसार सह इथेनॉल निष्पादनेट बडेरिंगु भाविते मुलुमनिन्म तहनम जनपति गेन सुराबदु कुमसारिस्वरयाट नियोग कलुकड वेलंदाम राज्य अनुग्रहयेन सजित गेन चोदना කොරෝනා ආසාදනයේ වී මියන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට අමතරව භූමදානයට ඇති හැකියාව පිළිබඳ විමසා බැලීමට විශේෂඥින් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. මේ අතර කොරෝනා මෘතදේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලමින් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්ුණා. කොවිඩ් ආසාදිත මෘතදේහයන් භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් භික්ෂු සංවිධානය තුළු පාර්ශ්ව කිහිපයක් අද පෙරවර වේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ගාලු මෝදුරපිටිය ආසන්නයේ සිට ජාතික සංවිධාන එකමුතුව නව සිහල රාවය ඇතුළු භික්ෂු සංවිධාන කිහිපයක් මෙලෙස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. පාගමන වැළැක්වීමට පොලිසිය මැදිහත් වීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. मुस्लिम ගඩවඩ කරන්න බෑ හාමුදුරන්ට මාය කාලා කරන්න එක්ක තමසල කරන්න බෑ හාමුදුරන් අපි යන්නේ පාරේ අපි යන්නේ පේමන්ට් එකේ කාටවත් කරදරයක් නැහැ අපි අධිකරණ නියෝගයෙන් අරගෙන ඒක කියන්නේ අවශ්‍ය විදිහට ඒකට ක්‍රියා කරා ඒකයි අපි හාමුදුරන්ට කියන්නේ කාටවත් අධිකරණ නියෝග අපි කරන්නේ නැහැ හාමුදුරු මේක නෙවෙයි අපි හාමුදුරේ කියන්නේ අපි ඒකට ගියේ හවස මාධ්‍ය පෙන්නන්නේ මුස්ලිම් අය කරනකොට නීතියක් නැහැ අපිට විතරද නීතිය මේ රටේ දැන් කාටවත් කරදරයක් නැහැ නේ අපි ආවනේ අපි මීටරේ දෙනම් පිළිවෙලට ආවා දැන් තාඩිය දාන්නත් එක හොඳයි අපි ඒක අවශ්‍ය විදිහට අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය එම ස්ථානයට පැමිණි අතර එහිදී අමාත්‍යවරිය වෙත සංදේශයක් ද බාර දෙනු ලැබුවා. මේක මේ මුස්ලිම් ආක්‍රමණයේ එක අවස්ථාවක් ඒ මුස්ලිම් ආක්‍රමණයේ පෙරමුණේ ඉන්නවා දේශපාලකයෝ මුස්ලිම් දේශපාලකයෝ ඉතින් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන අපේ දේශපාලකයෝ ඒගොල්ලන්ට ඕන විදිහට කටයුතු කිරීමට තමයි ලැහස්තිය සූදානම ජනාධිපතිතුමා පත් කරගත්තේ අපි 69 ලක්ෂයක් ඡන්දේ ලබා දීම සඳහා අපි මහත් කැපවීමෙන් කටයුතු කළා ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ වික්ෂුන් වහන්සේලා හැටියට අපි වැදගත් විදිහට වැඩ කරන්න ඒ නිසා වැදගත් විදිහට මේ අපේ සංදේශය බාර ගන්න ඕන ඒ නිසා තමයි අඩුම ගානේ ජේෂ්ඨ උපදේශක ලලිත් වීරදුංග මහත්මයාට හරි මෙතෙන්ට එන්න කියලා කිව්වේ හරිනම් මේ පණිවිඩය දැනගත්තාම
ජනාධිපතිතුමා පේළඟට එන්න ඕන ජනාධිපතිතුමා අපට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නෙමෙයි ඒක තුමා තේරුම් ගන්න ඕන ඡන්දය දුන්නේ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂට නමුත් මේ වෙනකොට අලිසබ්ඩි තමයි රටපාලනය කරන තත්ත්වෙටපත් වෙලා තින්නේ නීති අවභාවිතා කරපු අයට දඬුවම් දීලා කොයිඩ් මරණ වහාම ආදාහනය කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ අද ලෝකේ රටවල් බොහොමයක අද මේ වෙනකොට අපි දැක්කා මුකටි ලක්ෂ ගණනාවක් ඌමදානය කරලා තිබිච්ච සත්තුන්ගේ නැවත බිමින් අයින් කරලා ආදාහනය කරලා තින්නේ කොයිඩ් වෛරසය මහපොළොව මත රඳාපවතින නිසා ඉස්ලාම් මන්තවාදීන්ට ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට නැඹුරුතාවයක් දක්වන සහරාන් පන්නේ මිනිස්සු ටික මේ මලසිරුරු බූමදානය කරපුව ගොඩ අරගෙන ජල මූලාශ්‍ර වලට දාලා හරි වෙනත් විදිහේ ත්‍රස්ත ක්‍රියාවකට භාවිතා කළොත් එහෙම ඒකට කවුද වග කියන්නේ කියලා අපි අහන්න කැමැති මේ විදිහට පාරේ රස්තියාදු කරවීමම පාරට ගෙන්වීමම මේ ආණ්ඩුව ෆේල් කියන එකට ලොකුම උදාහරණයක් එක රටක් එක නීතියක් ක්‍රියාවට නංවන්න 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්න ඒ 69 ලක්ෂ ජනවරමට පයින් ගහලා අන්තවාදීන්ගේ මනදොල පිරවන්න කටයුතු කරනවා නම් विशेषज्ञ कमिटुवक वैद्य कमिटुवक पत्कर මේ කමිටුවට පැවරී තියෙන වගකීම තමයි එදා මේ අවස්ථාවේ COVID-19 රෝගය ලංකාවේ මුලින්ම ආරම්භ වන විට වසංගතයේ පැතිරෙන විට ඒ තිබිච්ච දැනුම අනුව මේ මුතදේහයන් බැහැර කිරීමේ ඉතාමත්ම හොඳම සහ ආරක්ෂකාරීම පියවර විදියට ආදාහණය තෝරාගත්තත් නැවත වතාවක් ඒ පිළිබඳව තියෙන විද්‍යාත්මක සාධක සලකා බලලා ඒ පිළිබඳව ඇගයීමක් කර ආදාහණයට අමතරව භූම දානය කිරීමේ හැකියාවක් තිබේද යන පිළිබඳව විශේෂඥ මතය ලබා දෙන ලෙස परीक्षण රටේ අපි මේක විශේෂයෙන්ම වෛද්‍යවරුන් සහය විද්වත්කම කුට බාර දීලා තියෙද්දි ඔවුන් ලබා දෙන උපදේශ වලට නිර්දේශ වලට අනුව තමයි ඕනම රටක් ක්‍රියා කළ යුත්තේ COVID-19 වසංගත තත්ත්වයේ හමු වේ වසා දැමුණු ගුවන්තොටුපළ මාස 9කට පසු අද යළි විවෘත කරනු ලැබුවා යනුව යුක්‍රේන ජාතික සංචාරකයන් 185 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පසුරුවේ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණියා රට තුල පවතින COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ විදේශීය සංචාරකින් සඳහා වසා තිබූ මෙරට ගුවන්තොටුපළ මාස 9කට පමණ පසු අද යළි විවෘත කෙරුණා. ඒ අනුව පළමු සංචාරක පිටිස ලෙස යුක්‍රේන සංචාරකින් 185 දෙනෙකු රැගත් ස්කයි අප් ගුවන් සේවයට අයත් PQ-555 දරන ගුවන් යානය අද පස්වරු 2:08ට මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යරාජ්‍ය මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. අනතුරුව ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය නීති හා රෙගුලාසි වලට යටත්ව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරනු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම සංචාරකින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකින්ගේ පැමිණීම සම්බන්ධයෙන් ලාංකිකයින් බිය විය යුතු නැතයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටිනවා. සංචාරකින්ගෙන් ලාංකිකයන්ටත් ලාංකිකයින්ගෙන් සංචාරකින්ටත් වෛරසය බෝ නොවන අයුරින් අදාළ ක්‍රමවේද සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමන් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 190 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද සිට తాවකාලිකව වසා දැමුණා. ඒ අනුව ඒ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂාවන්ට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.
මෙතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල මවුන්ජිත් පත්ත අද දින සිට නැවත දෙනුම් දෙනතුරු හුදෙකලා කිරීමට කටයුතු කළ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ. මදිසාර සහ එතනෝල් නිෂ්පාදනයේට බඩේරුඟු භාවිතයේ මුළුමනින්ම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුරාපදු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා. ගොවින්ගේ කහ බඩේරුඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ බාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කර තිබෙනවා. දේශීය ගොවීන් කහ සහ බඩේරුඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇති බවත් ඉදිරි මාස කන්නේ අස්වනු නෙලීම ආසන්නව පවතින බවත් එහිදී ගොවීන්ට සාධාරණ මිලක් හිමිය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. වෙළඳුන් තොගරස් කිරීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණ මැදිහත් විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 2021-22 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයද ජනාධිපතිතුමා අවධාරණය කළ අතර කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස අනනය කරන කහ තුග විනාශ කරන ලෙසද උපදෙස් ලබා දුන්නා. අක්‍රමිකතාවයන්හි නිරත වන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ පොලිස් ප්‍රතිවරයාට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මදසාර සහ එතනොල් නිෂ්පාදනයේට බඩේරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසයි සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙන්නේ. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගෝජන සේවා කොමසාරිස්වරුන් සහ ශේෂ්ත්‍ර මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අසනු සාර්ථකව මිලදීගෙන ගොවි ජනතාව ශක්තිමත් කළ යුතු බවත් එමෙන්ම සේනා දළඹු ඕදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. युद्ध हमदापति लुतिनन जनरल शबेन्द्र सिल्वा सह आरक्षक लेखा मिश्रामिक मेज जनरल कवाल गुणरत्न महतरुण जनरल निलेट उससकर तिबेनवा වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස ජෙනරාල් දුහුරේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස් කර ඇති බවයි යුද හමුදා මුලස්ථානයේ පවසන්නේ. මෙරටින් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා අවසන් සටනේදී දවැන්ත කාර්යභාරයක් ඉටු කළ යුද පෙරමුණෙහි සිටි නිලධාරීන් දෙදෙනෙකු ලෙසටයි යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සැලකෙන්නේ. රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබමින් සිය රාජකාරිය මැනවින් ඉටු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වර්තමානයේ රට මුහුණ පා සිටින කොවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමට සහ ජනතා සහන සැපීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඍජු නායකත්වයක් ලබා දෙමින් සිටිනවා. කොවිඩ් අර්බුදය හමුවේ වර්තමානයේ වන විට රාජ්‍ය අනුග්‍රහය සහිතව කලුකඩ වෙළඳාම ක්‍රියාත්මක වන බවට විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් විශේෂයෙන්ම අද ඉදිරිපත් වුණු බරපතල ප්‍රශ්නයක් තමයි බඩු මිල ප්‍රශ්නය. ජනතාවට අද ජීවත් වෙන්නට බැහැ. අත්‍යවශ්‍ය ආහාර පානවල මිල අධික ලෙස වැඩි වෙලා. අද ජන සමාජයේ තුල රාජ්‍ය අනුග්‍රහයෙන් කලුකඩ වෙළඳාම ක්‍රියාත්මක වෙනවා. අද ජනතාවට සහල් මිල, පරිප්පු මිල, සීනි මිල උහුලන්නට බැහැ. දේශපාලන නායකයෝ ලුණු ගෙඩි උස්සන් ගියා ඒ වේදිකාවල. ගිහිල්ලා ඇහුවා දැන් සැපද දැන් හොඳද විවිධ කලාකරුවනුත් වේදිකාවල් වල රඟ දැක්වුවා. බඩුමිල මට අහන්න තියෙන්නේ අද දවසේ බඩුමිල දිහා බැලුවම ඇත්ත වශයෙන්ම ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. අද ජනතාව හාමතේ මේ ප්‍රදේශයේ ජනතාවම කිව්වා එක වේලක් ගත්තොත් ආහාර පාන අනික් වේල සපයා ගන්නට හැකියාවක් නැහැ කියලා. හොඳට මතක තියාගන්න අද කොවිඩ් නිසා වෙනමම දුප්පත්කමක් නිර්මාණය වෙනවා. ඒ නිසා මම ඔබතුමන්ලට එක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මේ අවස්ථාවේ වැස්සට කමක් නැහැ. වැස්ස හොඳට පුරුදුයි. අනිවාර්යෙන්ම ඔබතුමන්ලාගේ අයිතිවාසිකම් ඒ වගේම මේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අපි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක පාර්ලිමේන්තුව තුලක් ඉන් පිටතක් අපි නියැලෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. 2021 ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය දේශපාලන අවශ්‍යතාවයක් මත ගත් තීන්දුවක් නොවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 2021 ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම පිළිබඳ රජය තීරණය ගත්තේ සියලුම කරුණු ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් කිසිම දේශපාලන අවශ්‍යතාවයක් රජයට නැහැ. අපි
පාසල් විවෘත කිරීම පිළිබඳ වැඩපිළිවෙල සකස් කරනවා. තව දවස් 3-4ක් ඇතුළත මේ වැඩපිළිවෙල අපි ප්‍රකාශයට පත් කරනවා. අපි යපනයන ආර්ථිකයට ඒ වගේම විදේශ රැකියාව වෙනකොට ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරයට මේ හැමදේම විශාල අභියෝග මේ වසංගතයෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි රට තුල ආර්ථිකයේ රට තුල සංවර්ධනය කියන දෙකම ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න අපි සතුව තිබිච්ච සැලසුම් ඒ ආකාරයෙන්ම වඩාත් වේගවත්ව ක්‍රියාත්මක කරන්න අපි 2021 වසර පුරාවට වැඩ කරනවා. රටේ දේශීය සම්පත් විකිණීම කරේ පහුගිය තිබිච්ච ඉස්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. අපි වරායක් තියා කිසිම දෙයක් විකුණන අදහසක් නැහැ. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ රජය දීපු පොරොන්දුවක් දේශීය සම්පත් විකුණන්නේ නැහැ කියන එක. කොළඹ කොම්පඤ්ඤ වේදියේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව සංවිධානය කර තිබුණා. ඒ ආරක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් වසංගතයේ සමග හුදකලා කර ඇති කොළඹ කොම්පඤ්ඤ වේදියේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව අද සංවිධානය කර තිබුණා. कोविड वसंगत तत्वत् अपे रट यम किसी आकार आर्थिक सह सामजीय अर्बुद रसकून पैव कोलम नागरिक अड़वादाय प्रजाव ऊंट लॉकडउन इन सिद्धवना सति की पुरावट इन सी रक्षण संस्था विधियट अभी क्रिस्तियानी संगमे वगेम बौद्ध संगमे अभी सीएल सेवक प्रजाव तीरने कलतिवेन अभी नत्तालुत्सवादी नवत्तला एवन मुदल मे सामज सत्कार यमुखरा इन सी ओंट शुभ नववसर ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආහාර පාන මලු බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරනවා. මේ වසර පුරාම කොවිඩ් වසංගත තත්ත්වය සමග සටන් කරන පිරිස් වෙනුවෙන් රක්ෂණ සංස්ථාව විශාල කාර්යභාරයක් ඉටු කරා. විරු අභිමන් නමින් රජයේ සේවකීන්ට, ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇතුළු රජයේ සේවකයන් ලක්ෂ 12කට පමණ නොමිලේ කොවිඩ් රක්ෂණ ආවරණයක් දුන්නා. තන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රක්ෂණ සමාගම විදිහට අප වෙත පැවරී ඇති ජාතික වගකීම සමාජ සත්කාර කිරීමේ වගකීම ඉටු කිරීමේ පියවරක් ලෙස දක්වන්නට පුළුවන්. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ හෙට මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සෝදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.